සිංහල අද සිංහල කරන්න තමයි අපි සූදානම් වුණේ. ගිය සති අවසානයට කරපු වැඩ ටික චුට්ටක් බලමුද අපි? බලමු. කවුද පෙන්නන්න ලෑස්ති? පෙන්නන්න කැමති කවුද? දිනිත් ඉන්නවා, හිරුණි ඉන්නවා, ඉමේෂ් ඉන්නවා, සඳුපම ඉන්නවා, ලසිත ඉන්නවා, මහේෂි, නදිනි, ඔව් සඳුපම පෙන්නන්න. සිංහල? ඔය සිංහලද? ඔව් සර්. ඔව්. ඒ මොකක්ද? කාටුන්. කාටුන් එක. ඊට පස්සේ අපි කරේ නැද්ද? සරසර. ඔව්. ඊට පස්සේක තමයි මට ඕන අර මේ මේ නිර්මාණ වාක්‍ය ලිව්වනේ. කරේ නැහැ. ඒ වැඩේ කරේ නැද්ද? නැහැ. මෙන්න මේක මම මේ කියන්නේ. මේ බලන්න. මේක අපි කරේ නැහැ. මේ මගේ අනාගත බලාපොරොත්තුව නේද? ඒක අපි ඔයාල ලිව්වා. ද රචනාවක් ලියන විදියන අපි කතා කරේ රචනාවක් නෙවෙයි නිර්මාණාත්මක වාක්‍ය නේද? ඊට පස්සේ මේ පොල් ගස, මගේ විනෝදාංශය, පොදු දේපළ සුරකින්, පොත්පත් කියවම්, අපේ ගෙවත්. ඒ මාතෘකා පහක් දීලාදී තුනක් ලියන්න කියලා නේද? ඉතින් අපි එකක් කතා කරා මගේ අනාගත බලාපොරොත්තුව. පොල් ගස ගැන මොනවද ලිව්වේ? එහෙම නැත්නම් මගේ විනෝදාංශය ගැන ලිව්වද? පොදු දේපළ සුරකිමු ලිව්වද? පොත්පත් කියවම් ලිව්වද? ඉවසර්. කවුද ලිව්වේ? සඳලි. මට එවලක් තිබුණා නේද? සමහරු මට එවලක් තිබුණා. හරි, සඳලි කරලා බලමු අපි. එහෙනම් සඳලි මොනවද ලියලා තියෙන්නේ? සඳලි කියන්න බලන ඔයාගේ මාතෘකාව එකක්. පොල් ගස. පොල් ගස ගැන කියන්න. පොල් ගස තාල වර්ගයට අයත් ශාකයකි. අපේ ආහාර වේලට පුදුස නැතිවම බැරිය. නිවසක් ඉදිකිරීමේදී බොහෝ දේව අවශ්‍යතා සපයා දෙන්නේ පොල් ගසෙන්ය. පොල් පැණි, පොල්, අකුරු, මුර ආදී අතුරු නිෂ්පාදනද නිපදවයි. මෙවැනි ප්‍රයෝජන ආශ්‍රිතකති පොල් ගස රැක ගැනීම අපගේ යුතුකමකි. හොඳයි හොඳයි. මම ඔය ඔයා මට එව්වද? එව්වත් එක්ක නේද? මම ඒක බැලුවා මට මතක විදියට. එතකොට බලන්න මෙන්න මේ කරුණු කියනවාද කියලා සඳලි. මාතෘකාවට අදාළද කියලා බලන්න නේද? වාක්‍ය ලියපුව මාතෘකාවට අදාළද කියලා බලන්න ඕන. ඒ වගේම වාක්‍ය විවිධත්වයෙන් යුක්ත වෙන්න ඕන. එක වාක්‍යයක ලියපු දේ නැවත නැවත කියන්න බෑ. ඊළඟ වාක්‍යෙත් කියන්න බෑ. ඒ කියන්නේ අපි හිතමු දැන් පොල් ගස තාල වර්ගයට අයත් ගසකි. ඊළඟ වාක්‍යයෙන් කිව්වොත් එහෙම පොල් ගසට මුදුන් මුලක් නැත කියලා එහෙම කියන්න බෑ. තාල වර්ගයට අයත් නැති ගස්වල කොහොමත් මුදුන් මුලක් නැහැ නේද? ඒ නිසා එකම දේ නැවත නැවත කියන්න බෑ.
ඒ වගේම උක්තාඛ්‍යාත සම්බන්ධය නිවැරදි වෙන්න ඕන නේද දැන් පොල්ගස තාල වර්ගයට අයත් ගස් පොල්ගස තාල වර්ගයට අයත් කියලා නතර කරන්න පුළුවන්ද බැ නේද පොල්ගස අපට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා කථික භාෂාවෙන් ලියන්න පුළුවන්ද බැ නේද එහෙනම් උක්තාඛ්‍යාත සම්බන්ධය නිවැරදිව තැබිය යුතුයි ඒ වගේම ලිඛිත භාෂාවෙන් ලිවිය යුතුයි අක්ෂර විඤ්ඤාසය නිවැරදි වෙන්න ඕන පද බෙදීම නිවැරදි වෙන්න ඕන විරාම ලකුණු නේද නැවතීමේ තිත ප්‍රශ්නාර්ථ ලකුණු ඒවා නිවැරදිව තබන්න ඕන නේද අකුරු ගෑවීම තිබෙන්න බෑ අකුරු එකට එක ගෑවෙන්න බෑ වාක්‍යවල වචනවල නේද ඒ වගේම පැහැදිලි අත් අකුරෙන් ලියන්න ඕන ඉතින් ඔය ටික තියෙනවා නම් වාක්‍ය ගැටලුවක් නැහැ අර්ථකථනද කියන්න පුළුවන් පොදු දේපල සුරකිමු ගැන කවුද ලිව්වේ පොදු දේපල සුරකිමු අපේ ගෙවත්ත ගැන කවුද ලිව්වේ නැද්ද හොඳයි එහෙනම් අපි මෙහෙම කරමු නේද පුතේ අපි එකක් ලියමු අපි අද ඔව් අපේ ගෙවත්ත ලියමු එහෙනම් ඒක ලියලා නැහනේ ගොඩක් අය හොඳයි එහෙනම් මාතෘකාව ලියන්න අපේ ගෙවත්ත අකුරු එකට එක ගාවන්න එපා නේද හොඳයි දැන් කොහොමද තොරතුරු රැස් කරගන්නේ දැන් ගෙවත්ත ගැන පොත්පත් කියවන්නත් බැහැ නේ අන්තර්ජාලයෙන් සොයන්නත් බැහැ එහෙනම් අපිට පුළුවන් ගෙවත්තට ගිහිල්ලා බලන්න පුළුවන් ගෙවත්තේ තිබෙන්නේ මොනවද කියලා. නැත්නම් ගෙවත්තක් ගැන හොඳ ගෙවත්තක් ගැන නේද තොරතුරු අපි වැඩිහිටියන්ගෙන් අසා දැනගන්න පුළුවන්. නේද? ගුරුවරුන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපිට තොරතුරු රැස් කරගන්න වෙන්නේ. නේද පුතේ? අපි රචනාවක් ලියන කලින් තොරතුරු රැස් කරගන්න එපැයි. ඉතින් දැන් මගේ ගෙවත්ත තමයි දැන් ඔයාලගේ මාතෘකාව. පළවෙනි වාක්‍යයෙන් ලියන්නේ මොකද්ද? පළමු වාක්‍යයෙන් ලියන්නේ ඔව් මොකද්ද ලියන්න ඕන? කාටද කියන පුළුවන් දැන් මගේ අනාගත බලාපොරොත්තුව නම් පළවෙනි වාක්‍යයෙන් ලිව්වේ අනාගත බලාපොරොත්තුව කුමක්ද කියලා නේද පුතේ අනාගත බලාපොරොත්තුව කුමක්ද කියලා තමයි ලිව්වේ දැන් මගේ ගෙවත්ත එහෙනම් අපි එතෙන්ද කොහොමද ලියන්නේ පළවෙනි වාක්‍යය දැන් මගේ අනාගත බලාපොරොත්තුව ගැන ලියනකොට ඔයාලා පළවෙනි වාක්‍යයෙන් ලිව්වා බලාපොරොත්තුව කුමක්ද කියලා ඊට පස්සේ දෙවන තුන්වන හතරවන වාක්‍ය වලින් ලිව්වා ඒ සඳහා කළ යුතු වැඩ නේද බලාපොරොත්තුව ඉටු කර ගැනීමට කරන්න ඕන වැඩ මොනවද ඊට පස්සේ අවසාන වාක්‍යය ලියුවා බලාපොරොත්තුව ඉටු කර ගැනීමෙන් පස්සේ රටට සිදුවන සේවය නේද රටට සිදු කිරීමට බලාපොරොත්තුවන සේවය මොකද්ද කියලා අවසාන වාක්‍යය ලියුවා දැන් අපිට ලැබිලා තියෙන මගේ ගෙවත්ත ගැන එහෙනම් දැන් අපි කොහොමද වාක්‍ය ටික හදාගන්නේ පළවෙනි වාක්‍යය ලියන්නේ මොකද්ද ඔව් ලියන්නේ පා දැන්ම තාම අපි කරුණු ටික හදා ගන්න විතරයිනේ නේද හරි පළවෙනි වාක්‍යය මොකද්ද ලියන්නේ අපි මෙතන නිකන් සඳහන් කරගනිමු දැන් වාක්‍ය පහක් ලියන්න එපා පළවෙනි එකේ මොකද්ද දෙවෙනි එකේ මොකද්ද තුන්වෙනි එකේ මොකද්ද හතරවෙනි එකේ මොකද්ද පස්වෙනි එකේ මොකද්ද
අපේ ගේවත්තද මගේ ගේවත්තද මම දුන්නේ? අපේ ගේවත්ත. මගේ ගෙවත්ත ඔනේ අපේ ගෙවත්ත. හරි මාතිකාව හරි. අයි අපිට ලියන්න පුළුවන් අපේ ගෙවත්ත හඳුන්වා දෙන්න පුළුවන් නේද පුතේ? ඒ කියන්නේ ගෙවත්තේ ඇත්තටම හඳුන්වා දෙනකොට මේ ගෙවත්තේ ලස්සන ගැන තමයි මුලින්ම කියන්න ඕන. නේද? ගෙවත්තේ ලස්සන බව ගැන එහෙම නැත්නම් ගෙවත්තේ තිබෙන පිළිවෙල ගැන නේ ඒ වගේ එකක් ලියන්න වෙන්නේ. එහෙනම් අපිට මුලින්ම කරන්න වෙන්නේ ගෙවත්ත හඳුන්වා දෙන්න ඕන. ඔන්න දෙවන තුන්වන හතරවන වාක්‍ය වලින් අපිට ලියන්න පුළුවන් ගෙවත්තේ තිබෙන දේවල්. ඒ කියන්නේ එළවලු වර්ග තුනක් ගැන නෙවෙයි නේද? ඕනනම් අපිට එක වාක්‍යයක් එළවලු ගැන ලියන්න පුළුවන්. නේ? දෙවන වාක්‍ය පළතුරු ගැන ලියන්න පුළුවන්. තුන්වෙනි වාක්‍ය ගෙවත්තේ තිබෙන ඔය ජලය සපයන ක්‍රම හරිනේ කොම්පෝස්ට් ද පොහොර ගන්නා ක්‍රම අන්න ඒ වගේ අර ගෙවත්ත ඇතුලේ තියෙන දේවල් තුනක් ගැන ලියන්න පුළුවන්. අවසාන වාක්‍යයෙන් අපිට ලියන්න පුළුවන් දැන් මගේ අනාගත බලාපොරොත්තු ගැන ලියනකොට ඔයාලා අර ලියුවේ රටට සිදුවන සේවයනේ. ඉතින් මේකෙත් අපිට ඒ වගේ එකක් ලියන්න පුළුවන් නේ. ගෙවත්ත නිසා ලැබෙන වාසියක් සේවයක්. ඔව්. ගෙවත්ත නිසා ඇති වෙන සේවයක් ලියන්න පුළුවන්. පැහැදිලිද මම කියන දේ? හරි. එහෙනම් දැන් ඔන්න පටන් ගන්න. නේද? දෙවන තුන්වන හතරවන වාක්‍ය වලින් ගෙවත්තේ තිබෙන දේවල් ගැන ලියන. පස්වෙනි වාක්‍යයෙන් ගෙවත්තේ සිදුවන සේවයක් ඔයාලට සිද්ධ වෙන සේවයක් රටට නෙවෙයි දැන්. ඔයාලට නෙවෙයි. හොඳයි. ඔන්න පටන් ගන්න. කල්පනා කරලා. හදාගනිමු අපි මුලින්ම නේද? මේ මමයේ වාක්‍යයක් ලියනවා බලන්න ඔයාලත් ලියලා තියෙන ඒ වගේ එකක්ද කියලා.
දැන් ඔයාලා ඒ වාක්‍යයත් වෙනස් කරන්න යන්න එපා. මීට වඩා හාත්පසින්ම වෙනස් නම් මකර ලිව්වට කමක් නැහැ. නේද? මේ වගේ එක. එහෙම නැත්නම් මීට සමාන නම් පොඩි පොඩි අඩුපාඩු හදාගන්න විතරයි ඕන. හරි. කාට හරි ඕන නම් කියන්නත් පුළුවන් ලිව්වේ මොකද්ද කියලා පළවෙනි වාක්‍යය. ඔව්. කියන්න බලන්න. මාර්ගයේ ගෙවත් විතාරංකාර ගෙවත්තකි. ආව ඒක හොඳයි. අනිත් අය කියන්නේ. අපේ ගෙවත්ත ඉතා සුන්දර ගස් කොළ වලින් පිරී තිබේ. ආව ඒකත් හොඳයි. ඒකත් හොඳයි. අකුරු හරිද කියලා බලන්න ගස් කොළ කියනකොට මූර්ධජ ලයන්න පිරී නේද දීර්ඝ ස්පිල්ලක් එනවා අන්න ඒ වගේ අඩුපාඩු හදලා බලන්න ඔව් අනිත් අය කියන්න පුතා දසුල රිත්නුක විස්මි මොනවද ලිව්වේ තිගින එහෙම දැන් කතා කරන්නෙම නැහැ දිනිති දිනේ කතා කරන්නෙම නැහැ මේ රාජේන්ද්‍රන් රාජේන්ද්‍රන් කියන්නේ කවුද මේ අපේ තාත්තගේ නමද දාගෙන ඉන්නේ සර් ඔව් කියා ම අපේ ගෙවත්ත ඉතා සරසාරවත් ස්ථානයකි ඔව් වෙරි ගුඩ් ඔය තියෙන ලස්සිත කතා කරන්න සඳලි නදිනි කට්ටි අඩුයි මගේ ගෙවත්ත පළතුරු සහ ලෙවල වලින් පිරී ඇත. හොඳයි. අපේ ගෙවත්තේ එළවලු සහ පළතුරු වව ඇත. ඔව් දැන් අර එළවලු සහ පළතුරු ගැන කියනවට අපි අපිට ලියන්න පුළුවන් දෙවනි සහ තුන්වෙනි වාක්‍ය 2 3 4 නේද? ඒ වාක්‍යව පුතේ එළවලු පළතුරු ගැන සඳහන් කරන්න පුළුවන්. මම මේ දැන් කියන්නේ අර ගෙවත්තේ එක්ක සුන්දර තැනක් බව ප්‍රකාශ කරන්න පළවෙනි එකෙන් එහෙම නැත්නම් ගෙවත්ත සංසාරවත් තැනක් බව ප්‍රකාශ කරන්න නේ එහෙම නැත්නම් ගෙවත්තේ ලස්සන ගැන ගෙවත්තේ තිබෙන පිරිසිදුකම ගැන නේ අන්න ඒ වගේ වාක්‍යයක් අපි ඒ ගෙවත්ත ගැන හඳුන්වා දීම අර දැන් අපිට එළවලු සහ පළතුරු වලින් පිරියත කියලා කිව්වට පස්සේ පළවෙනි එකෙන්ම ඊට පස්සේ දෙවෙනි එක ලියන්න බෑනේ අපේ ගෙවත්තේ තිබෙන එළවලු ගැන නේ පළතුරු ගැන ලියන්න බැරි වෙනවනේ එතකොට ඔයාලා වාක්‍ය නේද විනාශ කරගෙන තියෙන්නේ නේ රචනාව ඔයාලා මේ අවුල් කරගෙන තියෙන්නේ පළවෙනි එකේම අර එහෙම කියන්න ගියාට පස්සේ පළවෙනි එකෙන් ගෙවත්තේ ලස්සන ගැන පිරිසිදු බව ගැන සුන්දර සරුසාරවත් අපේ ගෙවත්ත ඉතාම සුන්දර ස්ථානයකි නැත්තම් සුන්දරයි නේද ඒ වගේ හොඳයි දෙවනි වාක්‍ය ලියන්න පටන් ගන්න දැන් ගෙවත්තේ තිබෙන දේවල් ගැන ඉතින් මේ මෙහෙම ලියන්න නම් එපා හොඳද අපේ ඒ කරවිල තක්නාලි වැනි එළවලු සමානයක් තිබේ අපේ ගෙවත්තේ එළවලු තිබේ එහෙම මේ ඒව ලියන්න යන්න එපා ඔව් කියන්න පුතේ එහි මෑන් කරවිල තක්කාලි වැනි එළවලු විශාල ප්‍රමාණයක් තිබේ ආහා
එහි කරවිල තක්කාලි වැනි එළවලු වලින් පිරී ඇත නේද? විශාල ප්‍රමාණයක් තිබේ කියනට වඩා හොඳයි පිරී ඇත. තුන්වෙනි එකෙන් පළතුරු ගැන ලියමු. හතරවෙනි එකෙන් ඔය ගෙවත්තට ගන්නා පොහොර නේද? පොහොර ගන්නේ කොහොමද? එහෙම නැත්නම් ගෙවත්තට ජලය සපයා ගන්නේ කොහොමද? ඒ ගැන වාක්‍යයක් ලියමු. නේද? එහෙම නැත්නම් ඔයාලා ඕකේ වෙනස් කරන්න පුළුවන්. හරි. මන් දෙවැනි වාක්‍ය ලිව්වා. ඔයාටත් කැමති නම් තුන්වෙනි වාක්‍ය අපි පළතුරු ගැන ලියමු. ඕනෑදී දෙවෙනි එකත් පළතුරු ගැන ලියන්න පුළුවන්. තුන්වෙනි එක එළවලු එහෙම මාරු කරන්න පුළුවන් නේද? මල් වගාව ගෙවත්තට සුන්දරත්වයක් එක් කරයි. ඔව්, මල් ගැන ලියන්නත් පුළුවන්. අන්න හරි. මල් වගාව ගැන ගෙවත්ත ඉතින් මල් වගාව කියන. ඔව්. මොකද පුතේ? දෙවැනි වාක්‍ය කියන්නද? කියන්න දෙවෙනි වාක්‍ය. ගෙවත්තේ එළවලු වර්ගද පළතුරු වර්ගද පැලෑටි වර්ගද තිබෙන ගෙවත්ත ඉතා සුන්දරත්වයෙන් පිරී ඇත. අර ගෙවත්ත ගෙවත්ත කියලා දෙපාරක් තියෙනනේ. එළවලු පළතුරු වලින් පිරී අපේ ගෙවත්ත. අන්න එහෙම හදමු. එළවලු පළතුරු වලින් පිරි නැත්නම් පිරුණු අපේ ගෙවත්ත සාරවත්ය. එහෙම හදපු නේද ඔයාගේ? සර් මම දෙවෙනි වාක්‍ය කියන්නද? කියන්න දෙවෙනි වාක්‍ය. එහි කැරට් බතල වැනි එළවලු පිරී ඇත. හොඳයි. කැරට් බතල, එතකොට අර කොමාවක් එන මැදට. කැරට් බතල වැනි එළවලු අල නේ? එළවලු අල වර්ගවලින් පිරී ඇත. සර් මම කියන්නද? එහි ඇති එළවලු පළතුරු පළ සාරවත් කිරීමට කොම්පොස්ට් පොහොර යොදා ගනී. හරි හරි.
තුන සර් මම තුන්වෙනි වාක්‍යය කියන්නද? ආක්‍ය අපේ ගෙවත්තේ ගස් ලබු කෙසෙල් වැනි පළතුරු වගා කර ඇත. ඔව්. ඒකත් හොඳයි. මේ බලන්න මල් මම තුන්වෙනි වාක්‍යය කියන්නද? පුතේ මල් උයනක් වැනි ගෙවත්තට අපි බෙහෙවින් ආශා කරමු. දහල් අපි කරමු. නේද? මෙන්න අක්ෂර විඤ්ඤාස උක්තාඛ්‍යාත ගලපලා. අපි ආශා කරමු. නැත්නම් ආසා එහෙම කිව්වත් කමක් නැහැ. අපි කිව්වොත් මු කියන්න නේද? සරලයිනේ. දැන් මෙතන තියෙනවා මල් උයනක් වැනි. එතන උපමාවකුත් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ගෙවත්තේ මල් වර්ග වගා කරලා තියෙනවද නැද්ද? වගා කරලා තියෙනවා. වගා කරලා තියෙනවා. දැන් මේ වාක්‍යයේ තේරෙනවා මේ ගෙවත්තේ මල් වර්ගත් වගා කරලා තිබෙන බව. අපි අර පුතේ නිතරම මේ කියන්නම ඕනේ නැහැ සමහර ඒවා නේද? ව්‍යංගාර්ථයෙන් කියන්න පුළුවන්. දැන් ඔයාලා සමහර වෙලාවට මෙහෙම ලියනවා. අපේ ගෙවත්තේ අලංකාර මල් වර්ග වගා කර තිබේ. එහෙම කියනවට වඩා මේක හොඳයි නේ. මල් උයනක් වැනි ගෙවත්තට අපි බෙහෙවින් ආශා කරමු. නේද? එතකොට අපි ගෙවත්තට ආශා කරන බවත් තේරෙනවා මල් උයනක් වගේ මල් වගා කරලා තියෙන බව අපිට ව්‍යංගාර්ථයෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ වගේ වාක්‍ය වලට ලකුණු ලැබෙනවා. හැබැයි අර මම කිව්ව අක්ෂර විඤ්ඤාසය පද බෙදීම විරාම ලකුණු හරියට තිබුණා. ඒව නැති වුණොත් ලැබෙන්නේ නැහැ. හොඳද? හරි. එහෙනම් මේකත් කැමති කෙනෙකුට ලියා ගන්න පුළුවන්. ඕනම් මේ මගේ ටික වෙනම ලියා ගත්තත් කමක් නැහැ. පැහැදිලිද? හරි. දැන් වීඩියෝ එක දැම්ම දානවා. දැම්මට පස්සේ තුන්වෙනි වාක්‍යය කියන්නද? හා කියන්න. මාෙහි අඹ රබුදන් හා ගස් ලබු වැනි පළතුරුද වගා කර ඇත. හොඳයි. මම වලින් පටන් ගමුද අපි. මම එහි අඹ රබුතන් ගස් ලබු වැනි පළතුරු වගා කරමි. නේද? සර්. ඔව්. සර්. ඔව්. තුන්වෙනි වාක්‍යය කියන්නද? කියන්න කියන්න පුතා කියන්න. ගෙවත්තේ බංගු වසල මාළු ටැංකියක් තනා ඇත. ඔව්. ඒකක් හොඳයි. වරදක් නැහැ. නමුත් ඊට වඩා ලස්සනට ඒක අපිට කියන්න බැරිද? නේද? මෙහෙම කියමු අපි බංකුව අසල තනා ඇති පොකුණ මාළුන්ගෙන් පිරී ඇත. හරි. එහෙම නැත්නම් බංකුව අසල තනා ඇති පොකුණ පොකුණේ ඒ වගේ එකක් ඒ විදිහට හදාගමු. බංකුව අසල තනා ඇති පොකුණ ගෙවත්ත තවත් ලස්සන කරයි නේද? ඒ වගේ එකක් අපිට ලියන්න පුළුවන්. හොඳයි. හතරවෙනි එකත් දැන් ලියන්න ඕන.
අර ගෙවත්තට අපි නේද සර් ඔව් ගෙවත්ත කොහොමද පොහොර කරන්නේ ගෙවත්තට ජලය සපයන්න අන්න ඒ වගේ එකක් ලිව්වොත් හොඳයි හරි මම මේක මකනවා ඔව් කියන් පුතා කියන් කියන් මම හතරවෙනි වාක්‍යය කියන්නද හා කියන්න මම ගෙවත්තේ ඇති කොළරොඩු වලින් කොම්පෝස්ට් සාදා එම පැල වලටම පොහොර ලෙස යොදමි හොඳයි හොඳයි අර වාක්‍ය ටිකක් දිග වැඩි වෙනකොට අකුරු දිහා හොඳට බලාගෙන යන්න ඕන හොඳේ දිග වැඩි වෙනවා කියන්නේ වැරදින ප්‍රමාණය වැඩි වෙනවනේ නේද කොහොමත් වචන පහකට වඩා තියෙන්න ඕන නමුත් දැන් වාක්‍ය තවත් ඊට වඩා වැඩි වෙනකොට අකුරු ගැන හොඳට සැලකිලිමත් වෙන්නම ඕන හරි අකුරු වැරදි නැත්නම් ඉතින් ගැටලුවක් නැහැ පද බෙදලා තියෙන නම් ගැටලුවක් නැහැ සර් මම පළමු වාක්‍ය කියන්නද කියන්න කියන්න දෙ අපේ ගවත්තේ ඇති මල් පරාගණයට සමනලුන් පැමිණෙනති ඔව් ඒකත් හොඳයි හරි එහෙනම් ඔයාලා හතරවෙනි වාක්‍යයයි අවසානයේ වාක්‍ය ලියන්න ඕන ඔව් මොකක් ගැනද ගෙවත්තෙන් අපට ලැබෙන යහපතක් ගැන නේද ඔව් නැවුම් එළවලු පළතුරු නැවුම් එළවලු පළතුරු ලබා ගැනීම තැහැකිවීම ගෙවත්තෙන් ලැබෙන අපේ ගෙවත්තෙන් ලැබෙන වාසිය නේද අපේ ගෙවත්ත නිසා නැවුම් එළවලු පළතුරු අපට ලැබි නේද ගෙවත්ත ඒ වගේ තමයි ඔයාගේ පොඩ්ඩක් සිග්නල් මදි. හොඳයි අවසාන වාක්‍ය කාටද කියන්න පුළුවන්? මට සර්. ආ කියන්න අවසාන වාක්‍ය. ඔබත් වස විස වලින් තොර ගෙවත්තක් සාදා ගන්න. ඔව්. වස විස වලින් තොර ආහාර අපේ ගෙවත්තෙන් ලැබි. නේද? අර අපේ ගෙවත්ත කියන කෑල තියෙන්න ඕනේ නැත්නම් අපිට වාක්‍ය මේ සමහර විට මාතෘකාවෙන් පිටපැන්නොත් නේද මේ ලකුණු ලැබෙන්නේ නැහැ අපේ ගෙවත්ත කියන කොටස කොහොම හරි දාන්න ඇතුළට හොඳේ හරි අවසාන වාක්‍යෙට මම මේ කියන්නේ අවසාන වාක්‍යෙට විතරයි කියන් කියන් වසරිස වලින් තොර එළවලු පළතුරු ආහාරයට ගැනීමෙන් ගැනීමට හැකිය. ඔව්. එහෙනම් අපේ ගෙවත්ත නිසා අන්න එහෙමවත් දාන්න ඕන පුතේ. අපේ ගෙවත්ත නිසා වසරිස වලින් තොර ආහාර අපට ගැනීමට හැකිය. පැහැදිලිද? හතරවෙනි කියනස. යන්න පුතේ.